දවසක් අද දවසේ අපි මේ කරන්න යන වැඩේ ඇත්තටම උසස් පෙළට සහභාගි වෙන ආදරණීය දුවදරුවන්ට දහසක් බලාපොරොත්තු තියාගෙන මගේ පුතා මගේ දුව වෛද්‍ය විද්‍යාලයට ඉංජිනේරු විද්‍යාලයට ගමන් කරයි කියලා දහහක් බලාපොරොත්තු තියාගෙන අනේක විද දුක්විඳලා පන්තිවලට එවලා අන්න ඒ ගමන යවා ගන්න බැරි වෙලා තියෙන හේතුව මොකක්ද කියන කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්න. දැන් සමහර වෙලාවට දෙමාපියෝ දන්නේ නැති වෙන්න පුළුවන්, දරුවෝ දන්නේ නැති වෙන්නත් පුළුවන්. ගුරුවරයා මොකක්ද ලියන්නේ? මේ ලියන දේ අරගෙන ඇවිල්ලා ළමයා පාඩම් කරා ගන්න. දැන් ඒ වගේ ගොඩාක් වැරදිච්ච විෂය කරුණු මං ගාවට එන දුවදරුවෝ ඇවිල්ලා මෙන් අහනවා. මං ඒකත් ඉතින් ඒක පැහැදිලි කරලා දෙනවා. නමුත් මට සමස්තයකට ඒ දේ පැහැදිලි කරන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. හොඳටම දන්න දෙයක් තමයි බහුතරයක් මොමග ගිහින් තියෙන. උදාහරණයක් විදිහට මේක මගේ කිසිම අරමුණක් නැහැ කාටවත් මඩ ගහන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ව හෙලා දකලා කතා කරන්න උවමනාවකුත් නැහැ. මේ කරන්නේ අහිංසක දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න ඕන කරන දෙයක් කියලා දෙන එක විතරයි. මොකද කෙනෙක්ට මඩ ගහන අරමුණෙන් දෙයක් කරන්න ඕන නම් ඒක මං කෙලින්ම කියලා දානවා. මට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දේවල් ඇවිල්ලා මම අහලා දැනගෙන නොදන්නා ගුරුවරු ඉන්නවා නම් ඒ කට්ටිය ඇවිල්ලා අහලා දැනගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඕන වෙලාවක ලෑස්ති මං ඉන්න තැන දන්නවා. මගේ ආයතනයක් තියෙනවා. එතෙන්දත් එන්න පුළුවන්. නැත්නම් මං ගම්පහ මොන්ටානා ආයතනයේ ඉන්නවා. ඒ තැනදීත් අහගන්න පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු මොකක්ද මේ ඕගනික් කෙමිස්ට්‍රි වල බෙන්සීන් වලදී මූලික වශයෙන් වරද්දලා තියෙන කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවල් වලට මේ ආදරණීය දුවදරුවෝ ලියනවාදී මෙන්න මේ විදිහට පරිවර්තන වලට බෙන්සීන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට බෙන්සීන් ලියලා මේකට H2 නිකල් දාලා මෙන්න මෙහෙම ව්‍යුහයක් ලැබෙනවා කියලා මේ වෙනකොට ඉගෙනගෙන ඇති. වැරදි. මෙහෙම ලියන්න බෑ පරිවර්තන වලට. වැරදි. ඒ ඇයි කියන එක තමයි මූලික වශයෙන්ම දැන් කියලා දෙන්න හදන්නේ. බෙන්සීන් කියන කෙනා මේ ඉන්නේ මුහුම් කරන ව්‍යුහය. මෙයා පරිවර්තන වලට ගන්න කලින් අපි එයාව අනිවාර්යයෙන්ම මොකක් කරන්න ඕනද? මෙන්න මේ ව්‍යුහය බවට පත් කරන්න ඕනේ. ඒ කියන්නේ පයිබන්ධන තුනක් තියෙන ව්‍යුහය බවට පත් කරන්න ඕනේ. එහෙම පත් කරම තමයි අපි සම්ප්‍රයුක්තතා ශක්තියක් කියල එකක් හොයන්නේ. ඒක ධන 115 මවුලට කිලෝජූල් ශක්තියක් ඕනේ කියලා ඉගෙනගෙන තියෙනවා. අන්න මුලින්ම ඒ ශක්තිය දීලා මෙන්න මේ ඉන්න බෙන්සීන් මේ තත්ත්වයට පත් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඕනේ පරිවර්තනයක් කරන්න මෙයාව ගන්න පුළුවන්. ඕන ප්‍රතික්‍රියාවකට මෙයාව ගන්න පුළුවන්. මේ කෙනාව කෙලින්ම ලිව්වොත් වැරදි. එහෙනම් පේපර් එකේ print කරලා මේ විදිහට දුන්නොත් ඒක එයාලගේ දෝෂයක්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපිට අයිතියක් නෑ කිසිම තැනක බෙන්සීන්ව ප්‍රතික්‍රියාවලටවත් පරිවර්තනවලටවත් මේ විදිහට ලියන්න. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේක ලිව්වොත් වැරදි කියන එක. ලියන්න ඕනේ මේ විදිහට. අනිත් දේ තමා දරුවනේ මෙන්න මෙහෙම බෙන්සීන්ට හරි. මෙන්න මේ ෆයිබන්ධන තුනක් තියෙන බෙන්සීන්ට හරි. H2 නිකල් දැම්මට කවදාවත් සයික්ලොබෙන්සීන් ලැබෙන්නේ නැහැ. මොකද මේ ව්‍යුහය ගන්න හේතුවක් තියෙනවා. අපි දන්නවා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන තුන ගත්තහම ඇල්කීන, ඇල්කයින කියන දෙන්න තරම්වත් බෙන්සීන් අසන්තෘප්ත නැහැ. ඒකින් ද එයාව හයිඩ්‍රජනීකරණය කරේ කොහොමද? බෙන්සීන් මවුලයක් හයිඩ්‍රජන් මවුල තුනක් එක්ක ඉහළ උෂ්ණත්ව පීඩන තත්ත්ව භාවිතා කරා. ක්ලෝරිනීකරණය කරන්න බෙන්සීන් මවුලයක් ක්ලෝරීන් මවුල තුනක් එක්ක ප්‍රබල හිරුවැලිය භාවිතා කරා. බ්‍රෝමීන්, ඒ කියන්නේ බෙන්සීන් බ්‍රෝමිනීකරණය කරනවා නම් බෙන්සීන් මවුල එකක් බ්‍රෝමීන් මවුල තුනක් එක්ක ඒත් ප්‍රබල හිරුවැලිය භාවිතා කරලා තමයි අපි බ්‍රෝමිනීකරණය කරේ. දැන් කොහොමද හයිඩ්‍රජනීකරණය කරනවා කියලා කිව්වේ? ඉහළ උෂ්ණත්ව පීඩන ඒ වගේම උත්ප්‍රේරක ඕනේ. දැන් මේකේ H2 නිකල් දාලා පළවෙනි වැරද්ද
මෙන්න මේ බෙන්සීන්ව සයික්ලෝ ව්‍යුහයක් බවට පත් කරනවා. දෙවැනි එක මේකට H2 නිකල් දාලා රත් කරපු පළියට එයාව සයික්ලෝ ව්‍යුහයක් බවට පත් වෙන්නේ නැහැ. මේකට භාවිතා කරන්න ඕනේ රේනි නිකල් කියන උත්පේරක ලෝහය. 150ක් උෂ්ණත්වය ඕනේ. එහෙනම් කොහොමද හයිඩ්‍රජනීකරණය කරන්න ඕන නම් ගන්න වෙන්නේ? මෙන්න මෙයාව මේ තත්වයට පත් කරන්න රේනි නිකල් එක්ක H2 දාලා 150යි සෙල්සියස් උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. සාමාන්‍ය නිකලුයි රේනි නිකලුයි අතර වෙනස මොකක්ද? ඔන්න ඕක දන්නෙත් නැහැ නේ සමහර වෙලාවට. සාමාන්‍ය නිකල් සහ රේනි නිකල් කියලා කිව්වම රේනි නිකල් කියන එක හදාගන්න විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඇලුමිනියම් නිකල් දෙන්න මිශ්‍ර කරලා මිශ්‍ර ලෝහයක් හදලා ජලීය භෂ්මයක ඒක දිය කරලා ඇලුමිනියම් ටික ඉවත් කරලා ලැබෙන නිකල් ටික තමයි මේ රේනි නිකල් කියලා කියන්නේ. ඒකේ පෘෂ්ඨයේ තියෙන සිදුරු ප්‍රමාණය වැඩි. මේ උෂ්ණත්වයක් දිහා නිකල් ගන්න උත්ප්‍රේරකයක් විදිහට මෙතන බන්ධන කැඩෙන අධිශෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ අධිශෝෂණය පහසු කර ගන්න තමයි රේනි නිකල්ව ගන්න. එහෙම අරගෙන අපිට පුළුවන් වෙනවා මේ ෆයි බන්ධන තුන ඉවත් කරලා ආරම්භයේ බෙන්සීන්ගේ හයිඩ්‍රජන් ඉන්නවා. එතකොට මේ ෆයි බන්ධන එකක් වෙනුවට ඒ කැඩෙන තැන් වලට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාම ලැබෙන ව්‍යුහය අපිට පුළුවන් වුණා මේ විදිහට නිරූපණය කරන්න. මේ හැමදැනකටම හයිඩ්‍රජන් දාලා එතකොට මේකට අපි කියන මොකක් කියලාද? හෙක්සා. මේ ඉන්නේ බෙන්සීන්. හරිද? එතන හයිඩ්‍රජන් තියෙනවා. ඒ හයිඩ්‍රජන් ඉන්න හින්දා අලුතෙන් සම්බන්ධ වුණා හයිඩ්‍රජන්. සයික්ලෝ හෙක්සේන්. බ්‍රෝමින් නාවන හෙක්සා බ්‍රෝමෝ සයික්ලෝ හෙක්සේන්. ක්ලෝරින් නාවන හෙක්සා ක්ලෝරෝ සයික්ලෝ හෙක්සේන් කියලා කියනවා. මෙතෙන්ද ආවා හයිඩ්‍රජන් මොකක්ද එනවා? සයික්ලොහෙක්සේන් වුණා. ඇයි මේ සයික්ලොහෙක්සේන් උනේ? මේ ඉන්න ෆයි බන්ධන කරන හයිඩ්‍රජන් සම්බන්ධ වෙච්ච හින්දා. ඒකට ගත් එකවද? මෙන්න මේ කියන රේනි නිකල්. එහෙනම් ගම්පහ ප්‍රධානම ගුරුවරු ටික උගන්වලා තියෙන මොකක්ද? මෙන්න මේක. H2 නිකල්. ඒකත් මේ පරිවර්තන වල මෙන්න මේ බෙන්සීන් වලියනවා. ඉතින් ළමයි දන්නවද ව්‍යුහගත පේපර් එකකට ලකුණු දෙන්නේ කොහොමද කියලා? මෙතනින් එහාට පරිවර්තනය බලන්න නැතුව ගියහම මොකද වෙන්නේ? මේක දැම්මම වැරද්ද දැම්මම මොකද වෙන්නේ? ඉතින් එතනින් එහාට ඉවරයි. සම්පූර්ණයෙන්ම වැරදෙනවා. එහෙනම් අද මතක තියාගන්න. හයිඩ්‍රජනීකරණය කරන්න කවුරු කොහොම මොන විදිහට කිව්වා භාවිතා කරන්න ඕන රේනි නිකල් කියන උත්ප්‍රේරකයත් එක්ක හයිඩ්‍රජන් වායුව ගන්නවා. මේකට හයිඩ්‍රජන් මවුල තුනක් කියලා ලියනවා නම් ගොඩාක් හොඳයි. උත්ප්‍රේරකයේ විදිහට රේනි නිකල් හයිඩ්‍රජන් වායුව හැබැයි උෂ්ණත්වය සෙල්සියස් 150 කියන එක අනිවාර්යෙන් ලිවිය යුතුයි. ඒ වගේම තමයි ආය කවදාවත් කිසිම තැනක මේ විදිහට බෙන්සීන් වලියන්න එපා. හේතුව බෙන්සීන් ප්‍රතික්‍රියාවකට ගන්න කලින් එයාව ෆයි බන්ධන තුනක් තියෙන ව්‍යුහයේ බවට පත් කරා ගන්න ඕනේ. ඒකට පිටින් ඒ කියන්නේ මෙන්න මේ ව්‍යුහයට පිටින් ධන 150යි මෞලයේ ඒ කියන්නේ අවශෝෂකයි ශක්තියක් දීලා මේ ව්‍යුහයේ බවට පත් කරාගෙන ඉන්න ඕනේ. එහෙනම් ඔන්න මේ වෙනකොට වරද්දලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා ඔයාලා වැරදියට ඉගෙනගෙන. ඒකෙන් මූලිකම දේවල් ටික මේ හැමදාම ළමයි ඇවිල්ලා මයෙන් අහන හින්දා දැන් මේ අවුරුද්දෙත් මම හිතන විදිහට රිවිෂන් පන්තිවල තියරි පන්තිවල බෙන්සීන් පටන් අරගෙන තියෙනවා. අන්න ඒ සියලු දෙනාට දැනගන්න මේ අවුරුද්දවත් හරියට මේක උගන්වන්න ඕන හින්දා තමයි මම මේ දේ කෙරුවේ. මට කාටවත් මඩ ගහන්න හිතාගෙනවත් ඒ කිසි දෙයක් නෙමේ. තනිකරම මේ උසස් පෙළ කරන දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න ඕන හින්දායි මේ වැඩේ කරේ. මොකද කාගෙන් කොහොම ඉගෙන ගත්තත් ඉගෙන ගන්න ඕනේ හරි දේ, යොදන්න ඕනේ හරි දේ, ජීවිත ඔයාලගේ නිවැරදි පාර යන්න. එහෙනම් ආය කවදාවත් පරිවර්තනයකට අපි ලියද්දී, ඒ කියන්නේ ඔයාලා පේපර් එකේ ලියද්දී මේ බෙන්සීන්ව භාවිතා කරන්න එපා. ෆයි බන්ධන තුනක් තියෙන බෙන්සීන් ගන්න. කවුරු කොහොම කිව්වත් සයික්ලොහෙක්සේන් හදන්න
H2 නිකල් ගන්න එපා මේ විදිහට. එයා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම රේණි නිකල් එක්ක හයිඩ්‍රජන් වායුව 150යි මවුලේට කිලෝ ජූල් කියන ශක්තිය. ඔය වගේම බන්ධන දැන් බන්ධන පාඩමේදී ඔක්සිකරණ ඔක්සිහරණ පාඩමේදී සෑහෙන වැරදි තියෙනවා. ඉතින් ඒක වැරද්දක් විදිහට දැනගන්න වෙන්නේ කොයි වෙලේ හරි විභාගයට ආවහම. හැබැයි ඒකත් ළමයාට දැනගන්න විදිහක් වෙන්නේ නැහැ. හේතුව අගේට පුළුවන්කම තියෙනවා මේ ළමයි පාඩම් කරන දේ මතක තියාගන්න දේ ප්‍රශ්න අහන දේ අද කරන්නේ නැති හින්දා මේ වගේ දෙයක් වුණත් නොමග යවන්න පුළුවන්. කියන්න පුළුවන් මේ අවුරුද්ද නම් මේක මෙහෙමයි. ගිය අවුරුද්ද නම් මේක මේ විදිහට කරගන්න තිබ්බේ. මේ අවුරුද්ද මේ විදිහට කරගන්න. ගිය අවුරුද්ද බෙන්සින්ට මේ view එක හරි පරිවර්තන වලට හරි ඕනම දෙයක් ලියුවට හැබැයි මේ අවුරුද්ද නම් මේක ලියන්න බෑ. පයිබන්දන තුනක් තියෙන බෙන්සින්ව ලියන්න ගන්න කියලා කියනවා. ළමයි මෙලෝ දෙයක් ගන්න නැති ඉන්න අනේහා කියලා ඉන්න. හැබැයි chemistry එදත් chemistry අදත් chemistry ම තමයි. ඒක හින්දා ඒව කොතනදීවත් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ අපි ලියනවා නම් ලිවිය යුත්තේ පරිවර්තනයකට නැත්තම් ප්‍රතික්‍රියාවකට මෙන්න මේ බෙන්සීන් වයි. ඒ කියන්නේ බෙන්සීන් වලට එන සම්ප්‍රයුක්තතා ශක්තිය කියලා ගන්නවා. සම්ප්‍රයුක්තතා ශක්තිය දීලා ගොඩනගා ගත්ත ෆයිබන්ධන තුනක් තියෙන බෙන්සීන්ව තමයි අපි ලියන්නේ. ඔන්න පළවෙනි එක. මේ බෙන්සීන් ලියලා කොහේ හරි ලිව්වොත් මොකද වෙන්නේ? වැරදි ලකුණු හම්බ වෙන්නේ නැහැ. පරිවර්තනය කරලා කාලය යනවට වඩා හොඳයි නොකර පාඩුවේ නිදා ගන්න එක. ඒක හරි වටිනවා. ඊළඟ එක මෙයාට හරි මෙන්න මේ ෆයිබන්ධන තුනක් තියෙන බෙන්සීන්ට හරි සයික්ලොබෙන්සීන් හදන්න H2 නිකල් දාන්න බෑ. දාන්න පුළුවන් කවුද? වේනි නිකල් එක්ක H2 150යි සෙල්සියස් කියන උෂ්ණත්වය. එතනදී තව වැදගත් කරුණක් තියෙනවා ලියන්න. ඒක පැහැදිලි කරන්න කලින් මං කියන්නම් ඇයි ඒකත් අපි ලියන්නේ කියලා. හොඳට මතක තියාගන්න. ඇල්කීන ඇල්කයින කියන දෙන්න ගත්තහම එයාලව හයිඩ්‍රජනීකරණය කරන්න H2 නිකල් ගත්තා. බෙන්සීන් වලදී විශේෂ තත්වයක් භාවිත කරනවා. ඒ තමයි මොකද්ද? ඉහළ උෂ්ණත්ව පීඩන උත්ප්‍රේරක කියන එක. එහෙනම් අපි මෙතන තව මොකක් ලියන්න ඕනද මේ ඔක්කොම තිබ්බා? අනිවාර්යයෙන්ම ඉහළ පීඩනය කියන එකත් ලියලා තියෙන්නම ඕනේ. එහෙනම් රේණි නිකල් භාවිත කරනවා. H2 ගෑස් භාවිත කරනවා. සෙල්සියස් 150ක උෂ්ණත්වය භාවිත කරනවා. ඒ එක්කම ඉහළ පීඩන කියලා ලියුවට ප්‍රශ්නයක් නෑ. ඒක ලියන්න ඕන පීඩනය කියද කියලා ලියන්න ඕනේ නෑ. හැබැයි ඉහළ පීඩන කියලා ලියන්න ඕනේ. ඉහළ පීඩන. දැන් අපි බලමු අද දවසේ අපි මෙතෙන්ද ගත්ත කරුණු ටික සාරාංශයක් විදිහට අරගෙන. ඒ තමයි අද දවසේ අපි ඉගෙන ගත්තා බෙන්සීන් කියන කෙනා ඇල්කීන ඇල්කයින තරම්වත් අසන්තෘප්තතාවයක් පෙන්වන්නේ නැහැ කියන පොයින්ට් එක. අසන්තෘප්තතාවයේ වර්ධනය වුණේ මෙන්න මේ හින්දා. අපි දන්නවා ඇල්කේනයක් ගත්තාම CN H2N ධන දෙක CN H2N කියලා ගන්නවා. ඇල්කීන ඇල්කයින වලට ගියම CN H2N ඍණ දෙක කියලා ආවා. එහෙනම් කාබන් 6ක් තියෙන ඒවා මෙතෙන්ට ආදේශ වෙච්ච ගම බලන්න මෙතෙන් මොකක්ද වෙන සූත්‍රය කියලා. C6යි 6 වරත් එක 12යි 2යි 14යි මෙතන C6යි H14ක් ආවා. මෙතන C6යි 12න් දෙකක් ගියා. ඒ කියන්නේ 10යි. කාබන් සහ හයිඩ්‍රජන් අතර වෙනස මෙතන එන්නේ 12යිනේ. C12යි. එතකොට කාබන් සහ හයිඩ්‍රජන් අතර වෙනස මොකද වුනේ? 15ට යන්නේ අඩු වුණා. බෙන්සීන් වලදී C6යි H6යි වෙනස බිඳුව වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ කාබන් කාබන් අතර ෆයිබන්ධනයක් තියෙනවා. මේකේ
කාබන් කාබන් අතර පයිබන්ධන දෙකක් තියෙනවා. ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් අතර වෙනස අඩු වුණා හයිඩ්‍රෝකාබනවල පහළට යද්දී අසන්තෘප්තතාවයක් වර්ධනය වුණා. මේ අසන්තෘප්තතාවය එහෙනම් වෙනස අඩු වෙද්දී ඇති වෙච්ච දෙයක් නම් වෙනස බිඳුව වෙච්ච කෙනාගේ උපරිම වෙලා තියෙන්න ඕනේ. හැබැයි එයා පහසුවෙන් මොකක්ද පහසුවෙන් හයිඩ්‍රජනීකරණය වුණේනේ, බ්‍රෝමිනීකරණය වුණේනේ, ක්ලෝරිනීකරණය වුණේනේ, ශාරීරිය පර්මැංගනේට් වල වර්ණ වෙනස් කෙරුවේනේ. එහෙනම් ඒ ඇයි ඇල්කීන ඇල්කයින වලදී ඇල්කයින අසන්තෘප්තතාවයේ වැඩි කියලා කියනවා? ඒ තරම්වත් අසන්තෘප්තතාවයක් බෙන්සීන් පෙන්වන්නේ නැති හින්දා. ඇයි එහෙම වුනේ? එයාගේ 5 ඉලෙක්ට්‍රෝන වලාව වලයක් විදිහට බැඳිලා තියෙන හින්දා. අන්න ඒ හින්දා තමා දරුවනේ කිව්වේ අපි ඉස්සරලාම බෙන්සීන් මොකක් කරන්න ඕනේ කියලාද? එයාට නිර්මාණය කරලා තියෙන සම්ප්‍රයුක්ත මුහුම කියන එකට ශක්තිය දීලා සම්ප්‍රයුක්ත ව්‍යුහය නැත්තම් කෙටියෙන් කියන කෙකියුලේ ව්‍යුහය කියලා පයිබන්ධන තුනක් තියෙන ව්‍යුහය බවට පත් කර ගන්න ඕනේ කියලා කිව්වා. කීයද උෂ්ණත්වය? මවුලේට කිලෝ ජූල් 150ක පමණ ශක්තියක් පිටින් දෙන්න ඕනේ වුණා. ඔන්න ඔය කරුණු ටික අරගෙන අපි බලමු සාරාංශයක් විදිහට මේ හැමතැනම වැරදියට කියලා තියෙන කරුණු ටික නිවැරදි කරා ගන්න එක තැනකට ගොනු කරමු. බලමු. එහෙනම් අපි ආය කවදාවත් පුළුවන්ද පරිවර්තනය කර ලියද්දෙන් මෙන්න මේ ඉන්න බෙන්සීන් වල යන්නේ? ඔව් බෑ නේද? හරි. එහෙනම් මෙයාව ලියන්න බෑ. අපි ඕනම තැනක එහෙනම් බෙන්සීන් ද ලියන්න ඕනේ. මෙන්න මේ බෙන්සීන් ව්‍යුහය, මේකේ පයිබන්ධන හුවමාරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ විදිහට තියෙන ව්‍යුහය අපිට ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි පයිබන්ධන තුනක් තියෙන බෙන්සීන්ව ගන්න ඕනේ. ඊළඟ එක මොකක්ද? ක්ලෝරිනීකරණය වුණේ කොහොමද? බෙන්සීන් මවුලයක් ක්ලෝරින් මවුල තුනක් එක ප්‍රබල හිරු එළිය තියෙන්න ඕනේ. බ්‍රෝමිනීකරණය වුණේ බෙන්සීන් මවුලයක් බ්‍රෝමීන් මවුල තුනක් එක්ක ප්‍රබල හිරු එළිය තියෙන්න ඕනේ. එහෙනම් කොහොමද සයික්ලොහෙක්සේන් හැදුනේ? බෙන්සීන්ගේ පයිබන්ධන කැඩලා ගිහිල්ලා හයිඩ්‍රජන් ආකලණය වුණේ කොහොමද? 1. රේනිනිකල් උත්ප්‍රේරක 2. ඔව් H2 වායුව මවුල තුනක් නම් කියලා ලියනවා නම් බොහොම හොඳයි. උෂ්ණත්වය 150යි සෙල්සියස්. ඒ වගේම ඉහළ පීඩනය කියලා තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න අපි බෙන්සීන්ව හයිඩ්‍රජනීකරණය කරනවා. මොනවාද තියෙන තත්ත්ව? රේනිනිකල් H2 ගෑස් 150ක් සෙල්සියස් ඉහළ පීඩන. මෙන්න මේ තත්ත්ව භාවිතා කරුවාම අපිට පුළුවන් මොනා කරන්නද? සයික්ලොහෙක්සේන් හදාගන්න. මොනම හේතුව කොටවක් පුළුවන්ද? මේක හෝ මේ ලියන බෙන්සීන් H2 නිකල් දාලා මෙයාව ගන්න බෑ. සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් එහෙනම් ඔන්න අද දරුවනේ අපි ඉගෙන ගත්තා. අදින් පස්සේ විභාගයට අපි ලියනවා නම් බෙන්සීන්ව මෙන්න මේ ව්‍යුහයෙන් ලියන්න ඕනේ. හයිඩ්‍රජනීකරණය කරන්න කවුරු කොහේ කොහොම උගන්වලා තිබ්බත් අපි ගණ ගන්න ඕන නිවැරදි දේ. මොකද ඔය ජීවිතේ ඔයාලගේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ රේනිනික H2 වායුව 150ක් සෙල්සියස් ඉහළ පීඩන කියන තත්ත්ව. මං කෙටියෙන් පැහැදිලි කරන්නම් මොකක්ද මේ රේනිනිකල් කියන්නේ කියන එක. රේනිනිකල් කියන එක සමහර වෙලාවට ගොඩාක් කට්ටියට මතකනේ. මේ උගන්නන ගුරුවරු මේක කියලා දෙන්න ඕනේ.
සමහරවිට ඒ කට්ටියට නොදන්නවන මේ මතක නැති වෙන්න පුළුවන්. ළමයි අහන්න ඕනේ. හැබැයි ඇයි මේ විශේෂය කියන එක අපි දැනගමුද? රේනි නිකල් කියන්නේ ඇලුමිනියම් නිකල් කියන මිශ්‍ර ලෝහය ජලීය භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරවල ඒ භස්මය තුළ ඇලුමිනියම් ලෝහය දිය කරලා ගියාට පස්සේ ඉතුරු වෙනවා නිකල්. මේ නිකල් ඉතුරු වෙන ලෝහයේ මොකද වෙලා තියෙන්නේ? කලින් ප්‍රතික්‍රියාව ලක් වෙනානේ භාෂ්මික මාධ්‍යයේ හිටිය මිශ්‍ර ලෝහය. ඒ කියන්නේ ඇලුමිනියම් ගැලවිලා අයින් වෙනවා. අන්න එතකොට යාගේ පෘෂ්ඨයේ මුලින් තිබ්බට වඩා සිදුරු ප්‍රමාණයක් හැදෙනවා. ඒ සිදුරු ප්‍රමාණය හදාගන්න නිකල් වලට කියනවා. එහෙනම් මොකද්ද? ඇලුමිනියම් නිකල් මිශ්‍ර ලෝහය ජලීය භාෂ්මයක දිය කරලා ඇලුමිනියම් ඉවත් කරාගත්තට පස්සේ ලැබෙන නිකල් අරගෙන මේ ප්‍රතික්‍රියාවට අපි භාවිතා කරනවා. හේතුව ලෝහ පෘෂ්ඨයේ සිදුරු වැඩි වුණා. උෂ්ණත්ව පීඩන තත්වයක් හයිඩ්‍රජන් වල බන්ධන ආතතියකට ලක් වෙලා කැඩෙනවා. මොකක්ද ඒක කියන්නේ? අධිශෝෂණය. මෙන්න මේ අධිශෝෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න තමයි මේ මෙතනදී මේ උෂ්ණත්ව පීඩන තත්වත් එක්ක රේනි නිකල්වම ගත්තේ. අසන්තෘප්තතාවය පෙන්වන්න නැති අඩු බෙන්සීන්ව මේ විදිහට සයික්‍රොහෙක්සේන් කරාගත්තේ. එහෙනම් රේනි නිකල් H2 150 සෙල්සියස් ඉහළ පීඩන තත්ත්වය. ඉතින් එහෙනම් හොඳට මතක තියාගන්න, අද දවසේ අනාගතයේ බාරගන්න ඉන්න දුවදරුවන්ට මෙන්න මේ නිවැරදි විෂය කරුණු ටික මම කියලා දුන්නා. මගේ ඉගෙන ගන්න මේ දරුවෝ ටික ගිහිල්ලා ඔයාලගේ යාළුවන්ට කියන්න මේ වගේ විෂය කරුණක් ඉගෙන ගන්න තියෙනවා නම් වැරදි. ඒ වගේම තමයි අදින් පස්සේවත් මේ වෙනකොට ගම්පහ පන්තිවල මම දන්නවා හොඳටම තියරි පන්තිවල රිවිෂන් පන්තිවල බෙන්සීන් ඒ කියන්නේ ඕගනික් පටන් අරන් තියෙනවා. හොඳම දෙයක් මේ වැරද්ද දැන්වත් නිවැරදි කරන්න. නිවැරදි කරලා දරුවන්ට මෙන්න මේ බෙන්සීන් පරිවර්තන වලට ලියන්න දෙන්න එපා. මේක ලියන්න කියලා පැහැදිලි කරලා කියලා දෙන්න. හයිඩ්‍රජනීකරණය කරන විදිය මේ විදිහයි කියලා කියලා දෙන්න. ඒක ගුරුවරුන්ගේ යුතුකම. එහෙම කරලා අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ගේ ජීවිත ලස්සන කරලා දෙන්න. මොකද අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ එයාලගේ ජීවිත සාර්ථක කරලා දෙන්න. මගේ දරුවෝ ටිකක් ගිහිල්ලා තමන්ගේ යාළුවන්ට කියලා තමන්ගේ යාළුවෝ හරිපාරට ගන්න. කාගේ කොහොම මොන විදිහට ගියත් අපි යන්න ඕනේ හරි දේ ඉගෙන ගන්න. හේතුව ඔය ජීවිතේ වටිනාකම තියෙන ඔයාලට ඒ දේ කරාගෙන ජීවිත සාර්ථක කරා ගන්න. මේ දේවල් දැනගන්න ඕන වෙලාවක ඕනම දරුවෙක්ට මගේ දුරකථන අංකයට කතා කරලා ඕනනම් අහන්න පුළුවන්. ඒකට මම පන්තියේ උවමනාවක් නැහැ. මම කියලා දෙනවා. ඒ වගේම තමයි යම්කිසි ගුරුවරයෙක් ඉන්නව නම් මොකක් හරි හේතුවක් උඩ එයාටත් ඕනම දෙයක් දැනගන්න ඕනනම් කතා කරලා අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කාටවත් මඩ ගැහුව නෙමෙයි කෙරුවේ. අවුරුදු ගානක් තිස්සේ මගෙන් අහනවා ඇවිල්ලා ළමයි. ඒක හින්දා මම මේ වැරද්ද ඉවරදි කරේ. මම ඉල්ලනවා දරුවන්ගේ ජීවිත ඒක හින්දා නිවැරදි විෂය කරුණු වලින් පූර්ණත් වෙලා මෙන්න මේ ගමන ගිහිල්ලා දරුවෝ සාර්ථක කරන්න කියලා මගේ සහෝදර ගුරුවරුන්ගෙන් මම ඉල්ලනවා. ඉඳලා ඔය හැමෝටම සුබදායි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම සුබ අනාගතයක් වේවා කියලා.